ලංකාවේ බොහොම ජනප්‍රිය මේ මෑත කාලයේ මෑත දශකයේ මෑත අවුරුදු 10 අතිශය ජනප්‍රිය වෙච්ච ගීත ගණනාවකම ගීත නිර්මාණකරුවා. දැන් තියෙන economic problem තියෙනවානේ මෙතන. ඊට වඩා තිබ්බා අපිට ඒ කාලේ. ඌ වෙනකොට අපිට අවුරුදු 5-6ක් වෙනකොට පටන් ගත්තා දරුණු යුද්ධය. මගේ ගෙදරින් next පැත්තේ තිබ්බ පොඩි ටියුෂන් වගේ එකක්. ඒකෙලිම බොම් වැටෙනවා. ෂෙල්ස් වෙනවා අපිට ඇතුළට. යාපනයේ ඉපදුනා නම් එයා සිංහලද දෙමළද ප්‍රශ්න නැහැ. ඒ හැම කෙනෙක්ම විරෝධාකල්ප ත්‍රස්තවාදී විදිහට තමයි ලෝකේ දකින්නේ. ඒක යුද්ධ කියන්නේ අපිට මේ කවුද ටෙරරිස්ට් කවුද නෝමල් පීපල් කියලා නැහැ. කෙලිම එනවා අපිට නෝමල් කට්ටිත් මරිනවා ගොඩක්. මේක හරි මැජික් එකක්. හැම ගෙදර ගෙයකම බංකර්ස් තිබ්බා. ඒ කොහොමද මේ සඳමිතුරි තමයි එකපාරටම එළියට එන්නේ? ඒ කාලේ මං ඇත්තටම ඒ කාලේ එකක් කරා සොන් එකක් ෆස්ට් ටයිම් කරපු සොන් එක නිරෝෂාකාත් එක. මම හිතුවෙත් නෑ මේ වගේ හිතාගන්න බැරි කතාවක් රාජ්ගේ කතාව ඇතුලේ තියෙනවා කියලා. අසුන් එකම මං දෙක තුන කරා. ආදරියම ගීතයක් කියලා එකක්, ආකාශගංගේ සනමිත්‍රි දෙකම තුනක් තිබ්බා මගේ. ඊට පස්සේ මම ඇල්බම් කරා. ඒ ඇල්බම් එකේ තමයි සනමිත්‍රි අසංග ලයිව්. අසංග ලයිව් නරඹන ඔබට අයිබුවන් කියලා කියනවා. ඔන්න ඉතින් අපිට සම්මානිකුත් ලැබුණා. ටොප් 100 2022 සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම යුටියුබ් නාලිකාව කියන සම්මානය. බිලියන 5.6කට අධික ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අසංග ලයිව් යුටියුබ් නාලිකාව ටොප් 100 2022 සම්මාන උළෙලේ වසරේ යුටියුබ් නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි ප්‍රේක්ෂක ඔබට අපේ හෘදයාංගම ප්‍රණාමය. ඉතින් විධායක අධ්‍යක්ෂවරයා සම්මානීය සංස්කරණ ශිල්පියා උදිත මංගල නිමලසේන, ඒ වගේම අපේ ටීම් එකේ මිහින් නිමලසේන, අයෝධ්‍ය කරුණාරත්න මේ ටීම් එකටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබ අපිට මේ තරම් ආදරයක්, මිලියන 5.6කට වැඩි ආදරයක් ලබා දුන්නේ ඔබ, ඔබටත් ස්තුතිවන්ත වෙනවා. මේ ආදරෙත් එක්ක ඔබ අහපු ලංකාවේ බොහොම ජනප්‍රිය මේ මෑත කාලයේ මෑත දශකයේ මෑත අවුරුදු 10 අතිශය ජනප්‍රිය වෙච්ච ගීත ගණනාවකම ගීත නිර්මාණකරුවා සංගීතවේදියා සඳමිතුරුගෙන් පටන් ගත්ත ගමන ගීත ගණනාව ඒ ගැන කතා කරමු. මේ ඉන්නේ සංගීත අධ්‍යක්ෂ රාජ්. රාජ් කියලා කිව්වට හරියන්නේ නැහැ. රාජ් සම්පූර්ණ නම කියන්නකෝ. රාජ් තිල්ලයම්පලම්. තිල්ලයම්පලම්. හොඳයි. රාජ් ඉපදෙන්නේ කොහෙද? රාජ්ගේ පුංචි කාලේ ගත වෙන්නේ කොහෙද කියන තැනින් අපි මේ මම ජෆ්නා ඉපන්දුනේ. පස්සේ මං පෙරදෙනිය කැම්පස් එකට ආවා 94. ජෆ්නා ඉපදුනේ. දැන් ඔය 80 වෙනකොට අපිට අවුරුදු 5-6ක් වෙනකොට පටන් ගත්තා දරුණු යුද්ධය. ඒ කාලේ කොහෙද හිටියේ? මට කියන්නකෝ කොහෙද ඉස්කෝලේ ගියේ, කොහොමද ඒ කාලේ ගත වුණේ කියලා. මං හිතන්න බෑනේ දැන් ලෝකෙට පෙන්වන්න පුළුවන් රාජ් වගේ කෙනෙක්ව යුද්ධෙත් එක්ක එහෙ ඉගෙනගෙන ජීවත් වෙලා මේ විදිහේ සංගීතය වගේ විෂයක් හදාරනවා කියලා. මොකද යාපනයේ ඉපදුනා නම් එයා සිංහලද දෙමළද ප්‍රශ්න නැහැ. ඒ හැම කෙනෙක්ම විරෝධාකල්ප ත්‍රස්තවාදී විදිහට තමයි ලෝකේ දකින්නේ. රාජ් ඔයා තමයි හොඳම උදාහරණේ. කියන්න පුංචි කාලේ කොහොමද ගත වුනේ? මම ස්ටඩි කරේ හාඩ්ලි කොලෙජ් කියලා පොයින්ට් පිටු තියෙන ස්කූල් එකක්. ඒ කොයි හරියද තියෙන්නේ? ඒක පිටු පොයින්ට් පිටු උඩ මගේ පැත්ත වඩමරාචි. ඒක බල්ලටි තුර තියෙන 1 km. පස්සේ ඉස්කෝලේ හැමදාම පන්ති එහෙම පැවැත්තුනාද ඒ කාලේ යුද්ධෙත් එක්ක? මේමයි එකම එක්සැම්පල් එක. මගේ ඕ ලෙවල් කාලේ මම කර අපි ඕ ලෙවල් තිබ්බ නෑ. ඒක මේ යුද්ධ නිසා ඒක නැවතුවා. මම එක්සැම් කැන්සල් වෙලා අපි නෙක්ස්ට් ඉයර් තමයි ඕ ලෙවල් කරේ වයිල් ස්ටඩින් ෆෝ ඕ ලෙවල්ස්. සෝ මම 90 ඕ ලෙවල්ස් 91 තමයි මම ඕ ලෙවල් කරේ. පස්සේ 93 ඒ ලෙවල්ස් උත් කරා. දැන් දෙකම ඒ ලෙවල් ස්ටඩි කරනකොටම තමයි ඕ ලෙවල් එක්සෑම් කරේ. සෝ නෙක්ස්ට් ෆැමිලි එකේ කවුරු කවුරුද හිටියේ? තාත්තා, අම්මා දෙන්නම ටීචර්ස්.
නංගිලා දෙන්නෙක් ඉන්නවා දෙන්නම එකෙක් ඩොක්ටර් එකෙක් වෙටනරි මේ යුද්ධෙත් එක්ක කොහොමද ඒ කාලේ පරිස්සම් වුණේ ආරක්ෂා වුණේ ඒක අපිට පුරුදු වුණා මෙහෙමයි දැන් තියෙන එකනොමික් ප්‍රොබ්ලම් තියෙනවානේ මෙතන ඊට වඩා තිබ්බා අපිට ඒ කාලේ අපි ස්කූල් ගියේ මගේ ස්කූල් තිබ්බා ගෙදර එන ස්කූල් 8 km මම බයිසිකල් එකේ තමයි ගිහිල්ලා එන්නේ ගිහිලා ඇවිල්ලා පස්සේ මං ක්‍රිකට් ටීම් එකෙත් හිටියා හවස ප්‍රැක්ටිස් එකට යනවා ආයෙ ගෙදර ඇවිල්ලා කාලා යනවා දැන් වගේ එහෙ ගිහිල්ලා කන්න සල්ලි නැහනේ එහෙ මෙහෙමයි ඒකේ අපිට තිබ්බා මොන වුණොත් එහෙ ඇග්‍රිකල්චර් ඒවා තිබ්බානේ මොන හරි කොහොමද අපි ජීවත් වෙනවා එහෙම එකද නේ දැන් අම්මයි තාත්තයි ගුරුවරු වුණාට රාජ් කියන්නේ වත්තේ පිටියේ එළවලු ජාතියේ තිබුණ මොනවද තිබුණේ රාජ් දෙවේ අපි මේ පැඩි ෆීල් එකක් තිබ්බා කුඹුරක් තිබ්බා කුඹුර තිබ්බා දැන් වට කුඹුර වැඩ එහෙම පුළුවන් ඒක දැන් නම් මන්ද නැහැ කොට කලෙව දැන් මෙලඩි හැදුවට කුඹුර වැඩත් පුළුවන් වෙන මොනවද තිබ්බේ මම හිතන්නේ යාපනයේ කියන්නේ ඕනේ දෙයක් දැම්මොත් පැලවෙන පොළොව ඒක මේමයි අපේ ෆස්ට් ප්‍රිෆරන්ස් එක ස්ටඩිස් තිබ්බා ඒ කරන ගොඩක් අටි අර පොඩි කාලේ නම් අපිට කියන්නේ අපි එන්ජිනියර් වෙන්න ඕනේ ડોක්ටර් වෙන්න ඕනේ ඒ වගේ එකක් තිබ්බා දැන් රාජ්ට මොකද්ද තිබිච්ච මම එන්ජිනියර් මගනේ මට බල කොහොමත් මගේ පොඩි කාලේ ඉන්න අපා මැත්ස් ටීචර් මට කොහොමත් මොතිබ්බේ මැත්ස් ස්විස් ෆිසික්ස් තමයි මගේ ෆේවරිට් ඒ ප්‍රති තමයි මං ගියේ කොහොමත් ඒක තමයි මගේ ඩ්‍රීම් එක තිබ්බේ අනිත් එක පොඩි කාලේ ඉඳන් මං මියුසික් පැත්තට ආසයි ඒ පැත්තේ මට ප්‍රොෆෙෂන් වගේ මං කරලා නැහැ ඒක හොබි වගේ තමයි ඒ කාලේ ඉඳන් තිබ්බේ ඊසේ ප්‍රොෆෙෂන් වුණා රාජ් මම මේ ආයෙයි කතා කරන්න කැමති නෑ ඒ කාලේ තිබිච්ච මේ යුද්ධය ගැන වෝ එක ගැන ඒ වුණාට අමතක නොවන ඉන්සිඩන්ට්ස් ඇති සිදුවීම් ඇති වලට මට එකක් කියන්න ඉස්කෝලේ යන කාලේ අමතක නොවන එකක් එකක් කියලා නෑ ඒ කාලේ අපි ඉන්නකොටම දැන් මගේ ගෙදරින් next පැත්තේ තිබ පොඩි ටියුෂන් වගේ එකක් එකලිම බොම් වැටෙනවා ෂෙල්ස් වෙනවා අපිට ඇතුළට අපි මේකද මේමයි දැන් LTT control අපේ පැත්තේ LTT control තිබ්බා ඊපස්සේ මේ ආමි හිටිය ඇතුළ ඒක යුද්ධ කියන්නේ අපිට මේ කවුද ටෙරරිස් කවුද normal people කියලා නෑ කෙලිම එනවා අපිට normal කට්ටිත් මරිනවා ගොඩක් ඒකල තමයි ගොඩක් මරන්නේ දෙපතම උදේට පාරට බහිනකොට ඉස්කෝලේ යන්න ඔව් මේමයි අපිට ආයේ ඉඳ කියලා ෂුවර් නෑ ෂුවර් නෑ මොකද මේ එනවා කැම්ප් එකෙන් ෂෙල් එනවා අපි ඇතුළට ෂෙල් කරනකොට මොන වෙයි කියලා දන්නේ නැහැ සමහර බොම්බ්ස් යනවා උඩ ඉන්න ඒක තිබ්බා හැමදාම ඒක යුද්ධ කියන එමය මේ යුද්ධෙත් එක්ක මම හිතන්නේ අම්මයි තාත්තයි ගුරුවරු විදිහට දෙන්නම ටීචර්ස්ලා විදිහට මේ ළමයින්ට උගන්වපු එකේ පිනම වෙන්න ඇති මේ විදිහට ආරක්ෂා කරන්න ඇත්තේ දැන් ඊට පස්සේ යාපනයෙන් විශ්වවිද්‍යාලයට තේරෙනවා ඒක තේරලා ඒකට දෙන්න බැරිලා හිටියේ ඒක ඒ කාලේ මේ අපිට රෝඩ්ස් නැහැ ඒ කාලේ පාරවල් තිබ්බට පස්සෙන් නැහැ මොකුත් නැහැ ඔක්කොම වහලා තියෙනවා ඔක්කොම වහලා තියෙනවා ඒ කියන්නේ ඔය පළාත් තිබ්බේ සම්පූර්ණ LTT පාලනයෙන් තිබ්බේ LTT පාලනයද සමහරට මාරු වෙනවා සමහරට මේ ෆයිට් කරලා ආමි ඇතුළට එනවා ආමි කන්ට්‍රෝල් වෙනවා පස්සේ ආයෙ ඒකළු ගහනවා දෙකම මාරු වෙනා මැද හිටියේ සාමාන්‍ය ජනතාව ආයෙ ඒක නේද අපි අපි හැම ගෙදර ගේකෙම බංකර්ස් තිබ්බා ඔකල ගෙදර හැම ගෙයකම බංකර්ස් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝම හදාගන්නවා. කොහොමද කොහොමද හදලා තිබ්බේ? නිකන් ඩික් කරලා ඒක ඔව් හරලා ඇතුළට සමහරට කොන්ක්‍රීට් දානවා නැත්නම් ඇතුළ නිකන් මෙයා කරලා උඩින් අපිට අර පල්මේරාස් මේවා තියෙනවනේ මේ පල්මේරා ඒකෙන් නැත්නම් මොකරි ලී වලින් උඩින් දාලා පස්සේ ඒක උඩින් සෑන් දාලා කරනවා ඔක්කොම. ඕලගෙදරත් තිබ්බ කොච්චර ලොකු ඉද ඒක මං කියන්නේ around 6 to 7 8 feet මේවා අනිත් එක 3 feet 6 3 ඒ වගේ. එතකොට ඒකේ තමයි රෑට නිදාගන්නේ. නෑ නෑ මේ ෂෙල් කරා ෂෙල් මොකක්ද අපි හිතමු රෑට පොඩි යුදමය තත්ත්වයක් තියෙනවා කියලා. තියෙනවා එතකොට යනවා අපි.
ඔක්කොමලා යනවා ඇතුළට. ගොඩක් කට්ටිය මැරලා තියෙනවා මේ ස්නේක් බයිට් වලින්ද මොකේ මේක ඇතුළ බංකර්ස් වල. අද හිතන කොටත් ෆිල්ම් එකක් වගේනේ. ඔව්. පස්සේ මං එනකොට මේ කැම්පස් එකට එනකොට අපි යන්න මේ පාර තිබ්බනේ අපි ආවේ කිලාලිතුරු. කිලාලි. කිලාලි ආයේ ඒකේ ඒකේ අම්මයි තාත්තයි අප්පයි අම්මයි එක්කන් එනවද ඔබ කැම්පස් එකට යුනිවර්සිටි එකට නැත්නම් තනියම දෙන්න? ආ කැම්පස් කාලේ අපි ආවේ මේ යාල් සෙට් එක අපි තෙරච්ච ඔක්කොමලා ආවා එකට. එනකොට අපි ආවේ මේ කිලාලිතුරු. ෆස්ට් ටයිම් මං හිතන්නේ අම්මා ආවා. අම්මා මේකෙන් ආවා. ඊට පස්සේ දැන් අම්මා ඇවිල්ලා යනකම් ආයි බයයි අම්මා ගියාද කියලා. පස්සේ මේ ක්ලාලි දිතුරු තමයි එන්න ඕනේ. වෙන මේක නෑ. පස්සේ ක්ලාලි එක බෝට් එකේ යනකොට ෂූට් කරන්න පුළුවන් කවුරු. එච්චර දුක් විඳලා මේ ගමන එන්නේ ලේසි ගමනක් නෙමෙයි. ඊට පස්සේ මේ කොහොමද යුනිවර්සිටි ලයිෆ් එක? යුනිවර්සිටි ලයිෆ් එක හොඳයි. ඒක මගේ ඒකත් මගේ ඩ්‍රීම් එක තිබා. මගේ අම්මා තාත්තා දෙන්නම පෙරදෙනිය. ඒක පොඩි කාලේ ඉඳන් මට ඒක ගැන පෙන්නලා ඉන්ෆ්ලුවන්ස් කරනවා. තල්ලු කරන්න හැදේ වේරාදිනියට අම්මයි අප්පයි එහෙමක තිබ්බා. ඒක අර ලස්සනයි. ඒ නිසා මම කොහොමත් මොරටෝද වේරාදිනිය කියනකොට මම වේරාදිනිය තමයි සෙලෙක්ට් කරේ. පස්සේ එහෙ ගිහිල්ලා ඒක වෙන ලයිෆ් එකක්. ඒක මගේ ෆේවරිට් ප්ලේස් ඉන් ද වර්ල්ඩ් කියන පුළුවන්. එහෙදි කොහොමද ආදරේ එහෙම හම්බුණාද? එහෙ මට එහෙම තිබ්බ නෑ. හැබැයි ගොඩක් මම මියුසික් වත් එහෙ තමයි පටන් ගරේ. මගේ එහෙ තිබ්බා පොඩි මම බෑන්ඩ් වල යුනිවර්සිටි බෑන්ඩ් වල නිකම් ප්ලේ කරා. රාජ්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද්ද? කීබෝඩ්. ඒකත් මට ප්‍රොෆෙෂනල් කීබෝඩිස් කියලා කියන බෑ. මට එච්චර ෆාස්ට් ප්ලේයිං මොකුත් නෑ. මම ප්‍රොඩියුසර්. නොටේෂන් ද ෆලෝ කරන්නේ ඊය ඊය ඒ මං කලින් මොකුත් දන්නේ නැහැ තියරි තන දැන් තම පස්සේ මං මේකෙන් ඉගෙන ගත්තේ. එතකොට රාජ් දැන් යුනිවර්සිටි යන කාලේ එහෙම නැත්නම් ඉස්කෝල යන කාලේ කවුද ඔයාගේ කැමතිම ආටිස්ට් වෙන්නේ, ගායකයා වෙන්නේ, සිංගර් වෙන්නේ? සිංගර් කියලා එස්පි බාලසුබ්‍රමණිය මගේ හොඳම මගේ ෆේවරිට් කෙනෙක්. අනිත් එක මං ඉංග්‍රීසි සොංග්ස් ඒවත් අහනවා ගොඩක්. මම ගොඩක් ඒ පැත්තේ තමයි. මම සිංහල සොක් මම පටන් ගරේ මම මියුසික් කරන පටන් ගත්තේ පස්සේ තමයි. අහලා නැහැ. අහලා නැහැ. එච්චර දන්නේ නැහැ කලින්. ගොඩක් මේක හරි මැජික් එකක්. ඒ කියන්නේ මේ 70s වල 70 දශකයේ වගේ කාලේ තමිල් ප්‍රොඩියුසර්ස්ලා ඉඳලා තියෙනවා, මියුසිෂන්ස්ලා ඉඳලා තිනවා. හැබැයි වර්තමානයේදී ඒක ගොඩාක් අඩුයි. අතේ ඇඟිලි එක අතක ඇඟිලි ගානටවත් වැඩිය අඩුයි. රාජ් වගේ අය. දැන් යුනිවර්සිටි එකේ අධ්‍යාපනය අවසන් කරලා ඊට පස්සේ කොහොමද මේ මියුසික් ෆීල්ඩ් එකට එන්නේ? එකපාරට රාජ් කෙනෙක් මතුනේ නෑ. ෆස්ට් ටයිම් ඇත්තටම මේක පටන් ගත්තේ යුනිවර්සිටි එකේ තමයි. යුනිවර්සිටි එකේ අපි පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඒකේ මම කීබෝඩ් ප්ලේ කරා. ඒකත් එක්ක අපේ සෙකන්ඩ් ඉයර් ඉන්නකොට මම හිතන්නේ ඕන් මියුසික් ප්‍රෝග්‍රෑම් ඕන් කම්පෝසිං වලට කම්පිටිෂන් එකක් තිබ්බා. අර නලමුදු සුවඳද නැත්නම් නෑ නෑ ඒක තමිල් සොසයිටි එකක් තිබ්බා. තමිල් වල තමයි මේ අපි කරේ. ඒකේ ඕන් මියුසික් කම්පොසිෂන්ස් වලට කම්පිටිෂන් එකක් තිබ්බා. ඒකේ තමයි මම ෆස්ට් ටයිම් මේ මගේ ඕන් කම්පොසිෂන් එකක් කරලා ඒක මට මේ ෆස්ට් ප්‍රයිස් ආවා එකෙන්. මොකද්ද ඒ සොන්ග් එක මතකද? ඒක වානිල් නීලම් කියලා. ඒක සමහර විට ඒ සොන්ග් එක බේස් කරලා මගේ අලුත් එකක් එනවා. රයිනිගේ එකක් එනවා. රයිනි ඉස්සරහට ඒ ටෝටලි මේ ෆ්ලේවර් එක තියෙනවා. පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් හම් කරලා පෙන්නන්නකො. ඒක එනකොට පෙන්. එනකොට බලමු. හරි. ඊට පස්සේ දැන් ඔයා මෙහෙම මේ දැන් මේ කොහොමද මේ සඳමිතුරි තමයි එකපාරටම එළියට එන්නේ. කොහොමද සඳමිතුරි එකට පාර හැදෙන්නේ? පේරාදෙනිය රාජින්නේ කසුන් ඉන්නේ කොළඹ. නෑ නෑ පේර ඒක ඊට පස්සේ මම පේරාදෙනිය අවුට් වෙච්ච අවුට් වුණාම මම පස්සේ වැඩ කරා. මම ස්ටාර්ට් කරේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් විදිහට. හැබැයි මම කරපු එක ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික. හැබැයි ස්ටාර්ට් කරේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් විදිහට. ඒ කාලේ මම ඇත්තටම ඒ කාලේ එකක් කරා සොන් එකක්. ෆස්ට් ටයිම් කරපු සොන් එක නිරෝෂාකාත් එක. ඒක රිලීස් වෙලා නැහැ හරියට. ආම රිලීස් වෙලා නැහැ. නෑ ඒක අපි නිකන් රේඩියෝ එකේ දාලා පස්සේ ඒක හරියට රිලීස් වෙලා නැහැ. ඒක තාය මම හදන්න ඕනේ. ඒක මොකක්ද ඒ ටයිටල් එක?
මන්ද ඒක ටයිටල්ත් මට මතක නැහැ මතක නැහැ ඒක අපි රිලීස් කරපු නැති එක මිස බඳුල නරකාරවසම් කරපු සෝන් එකක් ඒකත් මම ආයෙ හදන්න ඕනේ කියලා හරියට ඒක නිකන් පොඩි කාලේ කරපු එක පොඩි කාලේ ඊට පස්සේ කොහොමද මේ සඳ මිතුරි කසුම් ඊට පස්සේ කසුම් ලේසියෙන් කෙනෙක් ඒක නෝ ඒක ස්ටෝරි එක තියෙනවා ඒක මොකද රාජ්ගේ වෙනස ඔකේ හරි ඒකත් දැන් මං පස්සේ ඊට පස්සේ software engineer ඊට පස්සේ මම telecom company එකේ වැඩ කරා ඒකේ වැඩ කරනකොටම මට පොඩි overseas trip එකක් හම්බුණා කැනඩා වලට එහේ ගිය දවසේ මම මගේ යාළු ටික යාළු හම්බුණා ලෙනින් එම්සිපම් කියලා එයා ෆිල්ම් එකක් කරගෙන හිටියේ start කරනවා කියලා එයා කිව්වා එයා ෆිල්ම් කරනවා කියලා මම දන්නේ නැහැ එයා ඩිරෙක්ටර් කියලා දැන් එයා ගොඩක් පොපියුලර් දැන් හොලිවුඩ් ෆිල්ම් එකක් කරනවා එයාගේ ෆිල්ම් එකට එයා කිව්වා මියුසික් එකේ ඒ වෙලාවට මම කිව්වා මම මියුසික් කරනවා කියලා එහෙනම් ට්‍රයි කරමු කියලා කිව්වා සෝ ඒ ෆිල්ම් එකට තමයි මම ෆස්ට් ටයිම් මියුසික් කරන්න ගියේ ඒක හොඳ බ්‍රේක් එකක් මට පස්සේ පස්සේ මම සෝන් එකක් මෙලඩි එකක් කරලා මම කිව්වා මේක SPB සර් කරත් හොඳයි කියලා මම නිකන් කිව්වේ එයා කරමු කියලා ඊට පස්සේ මම ඒ කන්ටැක්ට් එක හදාගෙන කොහොම හරි SP බාලසුබ්‍රමණියට පස්සේ එයා රෙකෝඩින්ග්ස් කොහෙද කරේ ඉන්දියාවල ඉන්දියාවල කොහෙද ස්ටුඩියෝ එක එතකොට චෙන්නයි චෙන්නවල ඒක මට ඩ්‍රීම් කම් ට්‍රූ මගේ ෆේවරිට් සිංගර් ඒ කාලේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක එයාත් එක තමයි මගේ අර සෝ ෆිල්ම් එකේ කරපු සෝන් එකේ තුනක් මම කරා SPB SPB සර් එකක් කරා පස්සේ කාර්තික් සෝන් එකක් කරලා තියෙනවා හරුණි ටිපු ඔකමලාල කරලා තියෙනවා සෝ මේ සෝන් එක අපි කරලා රිලීස් කරලා නැහැ මං හිතුවා සිංහල වර්ෂන් එකක් කරමු කියලා පස්සේ මං කසුන් ඒක මං දන්නේ පස්සේ මං වොයිසස් හොයාගන්නකොට මෙයා තමයි හරියන්නේ කියලා වෙන රේන්ජ් එක. පස්සේ ඒ කාලේ ආව කොහොම හරි කන්ටැක්ට් කරලා හම් එයාට අපොයින්ට්මන්ට් ගන්නත් මාර්ග ගොඩක් දවස් ගියා. පස්සේ මං කසුන්ට පෙන්නුවා මේ ස්ටුඩියෝ එකේ මේ සෝන් එක. එයාගේ SPB ගේ වොයිස් එකේම තිබ්බා. ඒක බලලා එයා මෙච්චර කාල කොහෙද හිටියේ කියලා ඇහුවා. ඔයා. ඔව්. මේ සඳ මිතුරි ටැමිල් එක පෙන්වන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් එක. ඔරිජිනල්. එහම අපි සිංහලත් කරලා අචල ලියුවේ එක ඒ අචල මගේ හොඳම යාළුව. පස්සේ අචල ලියලා ඊට පස්සේ හිස්ටරි. ඊට පස්සේ මේකට ලැබිච්ච මේ ප්‍රතිචාර කොහොමද කියන්නේ? ඒකත් වීඩියෝත් පොඩි වෙනස් වීඩියෝ අමිල කරපු වීඩියෝ එකක් අමිල කලපති. සෝ හැම පැත්තේම ඒක පොඩි වෙනසක් තිබ්බ නිසා ඒ කාලේ පොඩි සඳ මිතුරුයි එක මේ විදිහට උඩට එනකොට තව ගොඩක් සින්දු හැදෙනවා මතක් කරන්නකෝ හදපු සින්දු ටික ඊට පස්සේ නะ ගොඩක් කරා මම පොපියුලර් වෙච්ච ඒවා නම් එක ඊට පස්සේ ක්ලයිනිත් එක කරපු එක චංචල දැසේ තිබ්බා කසුන් ටිකම මම දෙක තුන කරා ආදරියම ගීතයක් කියලා එකක් ආකාශ ගංගේ සඳ මිතුරු දෙකම තුනක් තිබ්බා මගේ ඊට පස්සේ මම ඇල්බම් කරා. ඒ ඇල්බම් එකේ තමයි සඳ මිතුරුගේ ඇල්බම් එකේ සඳ මිතුරුයි පස්සේ මූන් ලයිට් ලා සඳ එළියේ කියලා කසුන් ඉන්ද්‍රචාප කරපු song එකක්. කසුනුයි නිරෝෂාක කරපු එක මේ තව song එක සිහින කියලා එකක් ආවා. ඊට පස්සේ තමයි මම ගොඩක් කරා. ඒකේ චංචල දැසේ පොපියුලර් වුණා වැසිදාක කියලා එකක් සමෙන්ටික කරපු එක. සපෝසේ යනතනක හින්දුත් එක කරපු. ඒක ගොඩක් තියෙනවා. දැන් ඔය අතරේනේ හැදෙන්නේ නිදුකින් නිනුමන. නිදුකින් නිනුමන අපි දැන් අපි මම මියුසික් කරනකොට මගේ ටීම් එකක් අපි පටන් ගත්තා මමයි. පස්සේ කපිලන්
කියලා මගේ යාළුවා පාට්නර් තව කෙනෙක් ඉන්නවා රූබන් අපි තුන් දෙනාම තමයි මේ ඇමියුසින් කියලා කම්පැනි එක පටන් ගලු තමයි ඊපස්සේ අපි ඊපස්සේ දැන් තව කෙනෙක් ඉන්නවා තිලින බොරලස් කියලා දැන් එක කෙනා හදන සොංග්ස් ටික තමයි මේ සින්තුරු දාන්නේ මගේ කබිලන් ගේනවා තිලින ගේනවා කබිලන්ගේ හදිච්ච එක තමයි නිදගෙනම කබිලන්ගේ මියුසික් එකෙන් ආපු සොංග් එක මම නිදගෙනම සොංග් එකක් එයා තමයි දැන් රුවන්ට මොකක් හරි කරා නේද රුවන්ට අපි නොදකින බෑ මම හිත තමයි හදුනේ හැබැයි ඒක රුවන්ගේ මෙලඩි ඒක තමයි ෆස්ට් වෙන කෙනෙක්ගේ මෙලඩි අපි අපේ පිටින් කරපු එක ඒක මම තමයි ෆස්ට් ඒමක කරේ පස්සේ ඊට පස්සේ අපි ඒම කරේ නැහැ රුවන්ට පස්සේ සුරංගනා වීමගේත් මගේ සොංග් එක සුරංගනා වීමගේ සොංග් එක රාජ අපි කරන්නේ සිරස FM ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩක්ෂන් එකක තියට මමත් එහෙ ඉන්නවා මම හිතන්නේ ඒක මේ බොහෝ වෙලාවට මේ සිරස හදපු සින්දුවක් වට අනිත් සියලු channel වල play කරනවා සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැනේ ඔව් ඊට පස්සේ මෑතකදී හදිච්ච ඒවා ගැන කිව්වොත් එහෙම දැන් අන්තිමට කරපු එක නම් මම රිද්මස් එක මාරුතේ කියලා song එකක් කරා මාරුතේ මාරුතේ කියලා කබිලන්ගේ තියෙනවා නොබලා රයිනිතික හිත හදාගන්න බෑ ඒවා අනිත් එක අපි ප්‍රොඩක්ෂන් වගේ ගොඩක් කරපු එක මගේ හිතේ ශහන් කෞශල්‍ය කරා කියන්න පුළුවන් හොඳයි දැන් මේවත් එක්ක ඉස්සරහට රාජගෙන් මොනවද එන්න තියෙන ප්‍රොඩක්ෂන්ස් ඉස්සරහට කියන්නේ මං දැන් මියුසික් කරන්නේ ලංකාව විතරක් නෙවෙයි අපි ඉන්දියාවලත් කරනවා බංග්ලාදේශ වල ගොඩක් කරනවා දැන් මාරුතේ වුණොත් මාරුතේත් අපි බංග්ලා වර්ෂන් එකක් තියෙනවා මං හිතෝයි කනත් එක දැක්කලා තියෙන තේ මේ යනතනක බංග්ලා වර්ෂන් තමයි ගොඩක් පොපියුලර් වුනේ ෆිරිතෝ පාබෝනා කියලා ඒකත් හිතෝයි කන් කියලා කෙනෙක් දැන් නොබලා කබලන්ගේ නොබලා සොංග් එක එහි නෑන්සි කියලා සිංගල් එක අපි එක කරා ඔන්තරි ඔන්තරි කියලා ඒකත් පොපියුලර් වුණා ඊට පස්සේ ඉන්දියාවලත් අපි කරලා තියෙනවා මේ කාංචනා 3 ෆිල්ම් එකට සොංග් එකක් කාදල් ඔරුලි ඒක කපිලන් කලින් හදපු සොංග් එකක් තමයි මල්වරන් කියලා රයිනිත් එක කරපු සොංග් එක ඒක ඒක තමිල් වර්ෂන් එක හොඳට පොපියුලර් වුණා ඒ නිසා දැන් ඉස්සරහට ට්‍රයි කරන්නේ ඉන්දියාවලත් මම සමහර සොංග්ස් ට්‍රයි කරගෙන යනවා බංග්ලාදේශ වලත් මෙහෙ කරන සොංග්ස් හේත් කරනවා ඉස්සරහට අවස් කසුන්ගෙත් එන්න තියෙනවා තාම ෂෙඩියුල් නැහැ එයාත් එක්ක රෙකෝඩ් කරලා තියෙනවා සමහර රෙකෝඩ් කරන්න තියෙනවා සමහර නිව් ආටිස් අලුත් ආටිස්ලාගෙන් තියෙනවා රයිනිගේ තියෙනවා දැන් මේ සින්දු ඇහුවට කොයි වෙලාවකවත් මේ සින්දු හදපු කෙනාව දන්නේ නැහනේ. මේ මියුසිෂියන් කවුද දන්නේ නැහනේ. සමහර වෙලාවට මේ ගායිකාව ගායකයා කොච්චර ලස්සනට මේක ගායනා කරත් මේ මියුසික් එක කනේ මතක හිටින්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා අලුතෙන් හැදෙන සින්දුවල. මේ රාජ්ගේ සින්දුවල විශේෂයෙන්ම මේ පාර්ට්ස් ඔක්කොම හරි හොඳට මතක හිටිනවා. ඒ නිසා රාජ්ට ආදරය කරලා තියෙන්නේ රාජ් කවුද කියලා සමහරවිට දන්නේ නැතුව. එහෙම රාජ්ට ආදරය කරන ලංකාවේ සහ ලෝකෙ පුරාම ඉන්න අසංග ලයිව් බලන අයට මොනවද රාජ්ට කියන්න තියෙන්නේ? ලව් මියසික් කොහොමද මං කියන්නේ මේ ඔකලන්ට දැන් මේමයි මියසික් කියන්නේ එක එකනාගේ ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන් ඒකයි මං මාතර එකම ස්ටයිල් එකේ කරන්න ආස නැ වෙන වෙන ස්ටයිල්ස් එකේ කරනවා මොකද මේ මියසික් කියන්නේ එක අපේ ලයිෆ් එකේ ඕනම එකක් ඒක මේ අපි සතුට වෙනකොටත් ඕනේ අපි දුකේ ඒක ඒක පාට් එකක් හැම මූඩ් එකකටම හැම මූඩ් මියුසික් වලින් අපිට සහනයක් ගන්න පුළුවන් ඒ නිසා ඒක මෙඩිසින් වගේ තියන්නේ බෙහෙත් වගේ කොහොම එනං listen to music always රාජ් කියන්නේ මියුසික් වලට ආදරය කරන්න ඒ කියන්නේ මට ආදරය කරා වගේ තමයි කියලා හොඳයි රාජ් වැඩි මේ ඉන්ටර්විව්ස් වලට එහෙම යන කෙනෙක් නෙවෙයි දැන් මං හිතන්නේ මේ අසංග ලයිව් ඉන්ටර්විව් එක ගැන මොකද හිතන්නේ ඒක වාත් එක තියෙන සම්බන්ධ මම ගොඩක් යාත් එක වැඩ කරලා තියෙනවා මේ අනිත් එක මට තියෙන ප්‍රමාණය මගේ සිංහල ඉච්චර හොඳ නැහැ මට හොඳට කතා කරා හොඳ නැහැ ඒක මට තාමත් කන්ෆිඩන්ට් නැහැ හැබැයි ඒකයි මේ හැවිල්ලා හොඳ ඉන්ටර්විව්ස් නැහැ නේද මම
අවුරුදු ගානකට පස්සේ ආපහු යාපනයට ගිහිල්ලා වගේ එකක් දැනෙනවා මේ ඉන්ටර්විව් එක පටන් ගත්ත එතනින්. ඉතින් ජීවිතේ බාධක එහෙම නැත්තම් මේ බැරියර්ස් අපිට අපේ ටාගට් එකට යන්න බැරි හේතු නෙමෙයි. දැන් රාජ් ගත්තොත් අපිට මේ රාජ්ගේ කතාවේ බොහෝ දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ හින්දා අපි නිකන් අතෑරලා දාලා දෙනවා නම් ජීවිතේ හුඟක් දේවල් අපිට නැගිටින්න පුළුවන් කතාවක් රාජ්ට තියෙන්නේ. ඒ නිසා මමත් විශ්වාස කළේ නැහැ රාජ් එක්ක මෙවැනි වැඩසටහනක් කරන්න. රාජ් වැඩි ඉන්ටර්විව්ස් වලට දකින්න ලැබෙන්නේ නැහැ. රාජ් ගොඩක් වෙනස් විදිය මෙලඩි කරපු කෙනෙක් කියන එක අපේ අයෝධ්‍ය කරුණාරත්න නිතර මතක් කර කර රාජ්ගේ ඉන්ටර්විව් එකක් කරමු එයි කරන්න බැරි කී කිය ඇහුවා. ඉතින් මම හිතුවෙත් නැහැ මේ වගේ හිතාගන්න බැරි කතාවක් රාජ්ගේ කතාව ඇතුලේ තියෙනවා කියලා. රාජ් එහෙනම් ඔල් ද බෙස්ට්, ගුඩ් ලක් කියලා ප්‍රාර්ථනා කරනවා, විශ් කරනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා. එහෙමනම් ආවිෂ බොහෝ වේවා. බිලියන 5.6කට අධික ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනාගත් අසංග ලයිව් YouTube නාලිකාව Top 100 2022 සම්මාන උළෙලේ වසරේ YouTube නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි. ප්‍රේක්ෂක ඔබට අපේ හෘදයාංගම ප්‍රණාමය.